මන්තා චක්කවාලේ සූ අතරා ගච්චන්තු දේවතා ස්වද්දම්මන් මනිරාජස්ස සුනන්තු සග්ගමක්ක දන්. දම්මස්වවන කාලූ අයං බදන්තා දම්මස් සවන කාලු අයං බදන්තා දම්මස් සවන කාලු අයං බදන්තා නමෝ තස්ස භගවතු වර්හතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාධෝසාඳවසාද කාරුණික ශ්‍රද්ධහකාමී පින්වතුනි දෙනයායේ කිරිලපන ඇල්ලගාවහේන නිවස පදිංචි පියදශ වික්‍රම දායක මහත්මැත් ඒවගේම පත්මිණි ඉදිරි සිංහ මේ මාතාව ඇතුළු කොට පවුලපින්වත් පිරිස ද අදරුවෝ මුණුබුරු මිනි බිරිියෝ අද බෞද්ධා රූපවාහිනී නාලිකාවේ මේ දක්ෂිණ ලංකාවේ ජීවත්වෙන පිරිසට මේ රූණි ජීවත්වෙන පිරිස වෙනුවෙන් ආරම්භ කරපු මැදිරිපරිශ්‍රයේ පිහිට අතිබෙන ඓතිහාසික වෙහෙරහෙන රාජමහාවිහාරයි පුරාණ විහාරස්ථානය තිබේ මැදිරයට ඇවිල්ලා සිද්ධ කරන්ට බලාපොරොත්තු වෙන්නේ උතුම් පිින්කමක්. අරමුණු කීපයක් තිෙනවා විසේසෙෙන්ම සප්තැම්භ මා සෙකොලොස්වෙෙනින්දිනට ජන්මදිනය සමරණ විජවික්‍රම මඇතිතුමාට ආශිවාද කිරීම නිදුක් නිරෝගිසුව ර්ගවස පාථ කිරීම එ වගේ විදෙශගත විසිටින පුංසර වි්‍යය වි්‍රම පුතනුවන්ට සෙට පැතිීම රුවන් රංජන් පුන්සරආශා නිසාහ ඒ දරුවන්ට වගේම හර්ෂණී මාලි අනුරාදා කියන ඒ ලේ ලිබරුන්ට ඩියෝන් සෝන් දිිල්මි කියන මුුණුබුරු මිනිබිරියන්ට ආශිර්වාද කිරීම පින්කමිද බලාපොරොත්තු වෙනවා. ඉත් අමතරව පියදශ මහත්මානන්ගේ පාණන් වහන්සේ දියෝනිස් මහත්පාණන් එවගේම මෑණියන් මත්දු මහාමි උපස්සිකාව මේ අයට පින්දෙන්ට බලාපොරොත්තු වෙනවා එවගේ පත්මිණී මහත්මියගි පියාණන් කිරිගෝරිෂ මහත්පාණන්ටත් එවගේම අනිකුත් ඥාතින්වන සෝමා එදිරිසිංහ ඩේවි ෙදිරිසිංහ ප්‍රේම දර්ශ විජෙස් වික්‍රම කියන අයට පින් අනුමෝදං කරට ලාපොරොත්තු වෙනවා එ වගේම මේ ස්ථානයට ආපු හැමටත් අපටත්බෞද්ධා කාර් මණ්ඩලේ හැමෝටමත් ආශිර්වාද කිරීම මෙ පින්කමේ බලාපොරොත්තු අතර තියෙනවා දෙ විජවික්‍රම් පවුලේ පුත්‍ර මහත් මේක් මනිතන්නේ මේ මහත්මානන් අපට දුරකතනයෙන් අමතලා ඉල්ලා සිටියා මේ ස්ථානයට වැඩම කරලා මේ ධර්මානු ශාස්සනාව සිද්ධ කරලා දෙන්නට කෙරලා සතුටු වෙනවා මේ පැයක වේලාව කොළඹ වගේ ටිකක් දුර බැහැර ඉඳලා ඇවිල්ල වුනත් මේ පටිගත කිරීමේ කටයුත්තට සාභාගිබෙන්ට අපිට ලැබීම පිළිබඳව අපි සතුට වෙනවා. පින්වත් පිරිස දෙනියාය කිරිල්ලිපන ප්‍රදේශය ඉඳලා දුරකතරක්ගෙවා ගෙන තමයි මේ ස්ථානයට පැෑක දෙකක ගමනකින් පස්සේ. ඇබිල්ල තියෙන්නෙන් පාන්දරම මේ ධර්මාණු ශාස්සනාව පටිගත කරන්න. තාත්තගේ උපන්දිනේ තමයි මුොක්කේ කාරණාවනේ ප්‍රධානකාරුණ තාත්තගේ උපන්දිනයට ආශිර්වාද කිරීම අනිකුත් මව් ඇතුළු හැමෝටම සෙත් පතමින් මේ උතුම්පින් කටයුත්ත අද සිද්ධ කරන්නේ. මං ඔ ඇත්තොත් එක්ක ඉතාම වටින සූත්‍ර දේශනාවක් ඇසුරු කරගෙන දහම්කරුණු කීපයක් සකච්චකරන්ට බලාපොරොත්තු වෙනවා ඔය ඇත් අන්ගේ ධර්මාව බෝධය දියුණුකරගෙන පිනක්කුසලයක් අවබෝධයක් තමන් තුළ දියුණුකර ගැනීම පිණිස. ඉතින් මුලින්ම මතක්කරන්න ටෝනි තබම අපේ රටේ භයානක වසංගත තත්ත්වයක් තියෙනවා. ඇතකොට අපේ පුළුවන් තරම් මහජානයක් ගැවස්ෙන ස්ථානවලද මුකාවරණයක් පලදින එක එ වගේම දෑත් පිරිසිදු කර ගැනීම දුර තබාගෙන බාඩීමිවම් ආදී කටයුතු සිද කරන්ටොත් දැහැත්වට්ටිය පූජ කරල ඉවර වෙනකම්ම අපි මුකාවරණය පැළඳගෙන ඉන්න ඕනි එක තමයි පවතින සෞඛ්‍ය නීති රීතිවලට අපි අනුගත වෙනව නං කරන්න ඕනිදේ ඒක මේ කාගෙවත් හොඳට නෙමෙයි අපේ හොඳටන පලවෙෙනීමම අපේ හොඳට අපි නීතිරීතිරයක්කොත් අනිත්තායටත් අපි නිසාල් ලෙඩත්්දුකක් හැදන්නේ නැතිවෙන්න අපිට ජීවත්වන්න පුළුවන් ඒකත් කරුණාව මෛත්‍රය දියුණු කරගැනීමක්නේ. මම නිසා කවරුවත් ලෙඩවෙෙන්ඩෝ නෑ කියන චේතනා වැති කර ගත්තත් ඒකෙනුත් ලොකු පිනක් කුසලයක් ඔය ඇතැන්ට අත්වෙනවා. ඉතිං ඔයත්තු කවුරුත් දුර බැහැරිඳ ලැවිල්ලා මේ ධර්මය ශ්‍රවණය කරද්දිි මම මජ්‍යව නිකායි තියෙන චූල ගෝපාලක්ක කියන සූත්‍රය ඇසුරු කරගෙන භාග්‍යවතුන් වහන්සේ මේ වජ්ජි ජනපදේ. අපේ ජනපද දාසයක් ඉගෙන ගන්නවා නනේද ප්‍රධාන ජනපද හතරකුත් තිී අමතරවත් ඔකොම ජනපදදාස්යක් කුඩා රටවල් දාස්සයක් භාරතයේ බුදුහන්දුරුන් වැඩඉඳපු කාලෙ තිබුණ කියලා අපි ඉගෙන ගෙන තියෙනවා. සොලොස් මහා ජනපති කියලා. ඉතින් වජ්ජි කියන ජනපදේ, භාග්‍යවතුන් වහන්සේ වැඩයිඉන්න වෙලාවේ. ගුතුන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලාට සිතකරපු දේශනාවක් තමයි චූල ගෝපාලක සූත්‍රයේ චූල කියන්නේ කුඩා කියනකන ගෝපාලක කියන්නේ ගපල්ලා ගව පාලකයා කියන එකගව පාලකයා උපමක් කරගෙන වදාළ දේශනා දෙකක් තියෙනවා එකක් මහා ගෝපාලක සූත්‍රය ටික් මීට වඩා පොඩ්ඩ් අදදිකයි චූල ගෝපාලක සූත්‍රය කියන්නේ මහාගෝපාලක සූත්‍රයට පස්සෙ තියන ඊට වඩා මදක් කෙටි සූත්‍රයක් ඒකයි නමින් අඳන්න ලතිය ඉතින් ගෝපාලක නැත්තන් ගොපල්ලෝ ගවපාලකයෝ අදට වඩා භාරතයේ භාග්‍යවතුන් වහන්සේ ජීවමාන සමය හරීයට ජිවත් වනා ක ප්‍රධාන අදායම් මාර්ගයක් වනේ කෘෂිකර්මාන්තයන කෘිර්මාන්තය ඉති කෘෂ්ිකර්මාන්තය ආදායම කරගතු ආර්ථිකය කරගත්තු භාරතයේ නිතර දකින්ට ලැබච් එකක් තමයි ගව පාලනය කියනක් ඉසරින්දල තියන ගවහිමියකුට ගවයු ලක්ෂ ගනන් ඉන්ඳල තියෙන ගවයු ලක්ෂ ගණන් එක ගවහිමියෙකුට එයාගේ වත්කම විදිී දෑ වදදිවලට දීල තියෙන්නේ ගවයෝ ගවයෝ. කරත්වවල බැඳල වෙළදාම ගියත් ගවයෝ. ඉතින් අර ගවයෝ පන්සීයක් යොදුපු ගොනුම් පන්සීයක් යොදුපු ගැල් පන්සීයක් මරු කතර නිරුද්ක කතරය ගමන් කලා කියෙලපි ජාතක කතාවල ඉගන ගෙන තියන්නේ. එතකොට මේ ගවයයි මනුෂ්‍ය ජීවිතෙයි අතීතය නං විසාල සම්බන්ධයක් තිබිලා තියෙනවා. ධාර්ථිකය ජනජීවිතය ඔකෝම ගවයත් එක් ගැට ගැහිල තින. අදටත් භාරතයේ ගවයා හින්දු පක්ටිකයෝ දේවත්වයෙන්නේ දෙවියෙක් කොට සලකනවා. දෙවිය කොට සලකනවා භාරතයේ ගවයා ඒකන ගවයාගේ ඉස්සරහමඉන්නේ දියාවේ දඹදිව වන්දනාව ගියපුූ මිනිස්සු දන්නවා ස් ස්තෝපය ගව ඉන්නවානේ ඉතින් එච්චරට ගවයට සරස සලකනවා. ඔය හයුරේදදය බුදු දමත් එක පෙන්නල තියෙනවා ආයුරේද වගේ පිළිගන්න එකක් තමයි මුලින්තිබිච්ෂ සුළු රෝග ප්‍රමාණය අට අනුවුවක් රෝග බවට පත්වනි. රෝග අනුවට පවට පත්වනි එම ගව මස්කන්න පටන් ගත්තට පස්ස කිය. ගවමස්කන පටන්ගතට පස්සේ තිබච්ච රෝග ප්‍රමාණය අනුව වටක් වුණාලු එකට එක හේතුවක් ලෙස පෙන් අන ගව මස්කෑමට පටන් ගැන ඒකනේ බෞද්ධයෝ පෞ් කියනර්තෙන් විතරක් නෙවේ ගවමස්කෑම බෞද්ධ ප්‍රතික්ෂේප කරන්න පෞු කියනාර්ථෙන් නම් මාලුකන්නත් බෑනේ නේද ඔක්කොමන් සත්තු පවුනේ මරණ කන එක පවුන කවුරුත් මරලනෙ කන්නේ මරුණට පස්සේ ස්ෝභාවක මරණයට පත් ච්ච සත්තු කන්න නෑනෙ මනිසු නේද කන්නේ මරා ගෙන එතකොට පෞඛනාර්ථයට වඩා ගව මස පිළිකුල් කරපු ප්‍රධාන හේතුවක් තමයි ගවයා ටිකක් මනුෂ්‍යයට සීමාව ඉක්මවලත් සමීපයිකා අර්ථයකන්නේ ගෙදර දරුව හදනවාගේනේ මේ ගවය හදා ගන්නේ එකක් එක දෙක තමයි එයා ආර්ථික ජීවිතයට කරපු බලපෑම. එතකොට කෘථවේදීම සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවන්නේේ මෙච්චර බරයදපු පවුලටම කිරිටිකදීපු, ගොවි තැනට ගොමටිකදීපු නේත මෙම කුඹු රහාගන්න මෙහෙම විවිධාකාරයෙන් උදව්කරපු ගවයා මරං කනයක යුතුද කියල බෞද්ධයෝ කල්පනා කලාම කෘතවේදීත්වය සම්ඳධ ප්‍රශ. ඊළඟට බෞද්ධයෝන්ට ඊළඟටාපුූ පරපතලම ප්‍රශ්න තමයි බෞද්ධයෝ නිරෝගිකම ගැන කල්පනා කරන ජාතියක් නිසා නිරෝගිකමට විශාල බාධාවක් අට අනුවක් අනු අටක් ලෙඩ වර්ධනය වුුණේ මිනිස්සු ගවමස් බුදුින්න පටන්ගත්ට පස්සේ කියලා අපේ බනපොත්වලත් පැරණී අයුරේධය ආදී ග්‍රන්ථවලත් සඳහන් වෙලාතියේ. ඉතින් එනිසා ගව අත් එක්ක ලොකු ගෞරවනීය සම්බන්ධයක් තමයි ගම්බැසියන්ගේ තාමත් තියන්නේ. තාමත් සිංහල බෞද්ධයෝන්ගේ ගෙවල්වලට ගවමස්ගේඩ මොන මසකෑවත් ගවමස්ගන්න කැමැති නෑ ඒක මහා පිළිකුල් කරන දෙයක් ලෙස තමයි සලකන්. ඉතින් ගෝපාලක කියන්න ගොපල්ලා ඉතින් ගොපල්ලෝ ගැන කියනකොට හිතන් ඉන්නවා ගොපල්වා හරක් දක්වනුවනේ අමු මෝඩයක් න්නති කියර. කොයි කොට්ටාසේ අතරත් නුවන මදයි නුවන සහිත අයයි දෙගොල්ලම ඉන්නවානේ. ගොපල්ලෝ අතර විතරක් නෙවෙයි. හාමුදුරුවරු අතර රජවරු අතර ගිහියෝ අතර නේද පැවිද්ධ අතර මේ ඕන කෙනෙක් අතර නුවන තියන මිනිස්සුත්තින්නවා නුවන සාපේක්ෂව මද මිනිස්සුනේ නැති මිනිස්සු කියනවටත් වඩා හොඳයිට එකක් මද මිනිස්ුනේ ද නුවන තිකක්. අඩු මිනිස්ස කිවම වඩා හොඳද ඉතිං නැති කියන්න නම් එතකට ඒක වෙනර්ථයක් නේ නුවන එකක් වැඩි අයසා නුවන අඩු අයයින්න ඉතින් ගොපල්ලෝ අතරත් එහෙම තමයි. ගොපල්ලෝ අතරත් ඒ ගවපාලනය සම්බම්ධව ඥානය තියන ගොපල්ලො ඉන්නවා ඒක ගැන ඥානයක් නැති ගොපල්ලෝ ඉන්නවා. රියදුරෝ අතරත් වාහන එලවීම සම්බන්ධ ඥානය තියෙන මිනිස්සු. දැනුම පුහුණුව තියෙන මිනිස්සු ඉන්වා එහෙම නැති මිනිස්සන්. හාමුදුරුල්ලා අතරත් පැවිද්ධ ගැන හැඟීමක් අවබෝධයක් තියෙන අයඉන්නවා. එහෙම හැඟීමක් අවබෝධයක් නැති අයයි. ශ්‍රමණ බ්‍රාක්්මණයෝද උගත්තු නූගත් එහෙම එකක් නෑ ඔය සියලු කණ්ඩායන් අතර නුවන මද සහ සාපේක්ෂ හොඳ නුවනක් තියෙන. ආදවස්සයෙන් දකින්න පුළුවන්. ඉතිං භාග්‍යවතුන් වහන්සේ පැරණි කතාවක් කිය නොභික්‍ෂූන් වහන්සලට ඒ කතාවේ සඳහන් කරනවා මේ ගංගානං ගංගෙන් විදේහ කියන රටට ගවයෝ එතර කරන්ඩ ගියපු එක නුවන මද ගොපල්ලෙක් ප්‍රඥාවන ඇති ගොපල්ලෙක් ගවයෝ එතර කරන්න ගිහිල්ල ගංගානං ගන්ගේ වැරදි තුටු පොලකින් වැරදි තොටුපලකින් ගවයෝ ගඟට ඇතුල් කිරීම නිසා ශාල ගවයෝ ප්‍රමාණයක් මැරිල ගිය ගගේ දියසුලි සැඩ පහරවල් තියෙනවනේ ගංගානන් ගන්ගේ සමහර තැන්වල ලොකු සැඩ පහරවල් සමහර තොටවල් ගාව ලොකු දියසුලි ඒව තියෙනවා. හැම තොටකම මිනිසු නාන්නෙත් නෑ හැම තොටුපොලකින්ම මිනිස්සු එතර වෙන්නෙත්. එකැන එතර වෙන තොටු පොළොවල් තියෙනවා නාවන තොටුපොළොවල් තියෙනවා එහෙම කියටවත් බහින්ඩ හොඳ නැති තොටවල් තියෙන වැරදි තැන් තියනවා ගඟකින් එතර කරත් තිගෙනෙ. ඉතින් එනිසා නුවන මද හොඳ ප්‍රඥාවක් නොතිබුණු ගවපාලකයේ ගොපල් එෙක් නිසා ඒ විදියට විශාල ගවය ප්‍රමාණයක් මැරිල ගියා කියල සඳහන්කරන. එම සඳහන්කරන භාගවතුන් වහන්සේ ඊළඟට අවධාරණය කරනවා ඒ වගේම තමයි නුවනම් අද ගොපල්ලා නිසා වැරදියට ගවයෝ මඟ පෙන්නලා ගවයන්ට ගවය විෙනස්ස වෙනවා වගේ මයි යම්කිසි ශ්‍රමණයෙක් බ්‍රාක්්මණයෙක් එකවේ ආධියාත්මික මඟ පෙන්නන්නෙක්න. කවරු හරි සමාජයක හරි ගෙදරක හරි ඉන්න නායකෙක් එයා ලෝකය පිළිබඳව එකක්ේ මේ ලෝක ජීවිතය පිළිබඳව අදක්ෂයින හොඳ දැනුවත්කමක් නැත අවබෝධයක් නැත්ත. පරලොව ගැන හොඳ දැනුමක් අවබෝධයක් නැත එතකොට එවැනි කෙනෙක් මඟ පෙනුවොත් එවැනි කෙනෙගේ නායකත්වේ යට තගියොත් ඒ පිරිස යාගේ පිරිස විනාශ වෙනවා. මෙලුවත් පිරිහෙනවා පරලුවත් පිරිහෙනවා. ඉළඟට මාරයාට අහුවෙන විද සහ මාර්රයාට අහුුවන්නේ නැති විදිය දන්නේ නැති කෙනෙගේ යට තෙමෙහෙවුුණු. මාරයට අහුවවෙන්න මොන මොන හේතු නිසාද කියල දන්නේ නැති ශ්‍රමණයක්ගෙන් බ්‍රාක්්මණයගෙන් ගුරුවරේගෙන් මඟ පෙන්වන්නේ එක්ගෙන් කරුණු ඉගනගෙන මාරයාට අහු නොවනාකාරය ගැන දන්න ගුරුවරේගෙන් ඉගෙනගෙන කටයුතු කරනවට වඩා දන්නේ නැති කෙනෙගෙන් ඉගෙන ගත්තොත් ලොකු අනතුරක වැටෙනු පුළා ලොකු අනතුරක වැටින් පුළා මේ සසරෙ සත්වය අතරමං වෙන විදිහ තමයි. මේ සසරෙ සත්වයා අනතුරට පත්වෙන විදිහ තමයි බුදුහාමුදුරුව අර නුවන්න මද ගොපල්ලගේ කතාවෙන් කියන්න. නිවන ගැන අවබෝධයක් නැති නිවන ගැන ප්‍රඥාවක් නැති කෙනෙකු වෙතින් ලැබෙන අවබෝධයෙන් කවදාවක්කත් කෙනෙක් දුකින් නිදහස්වෙෙන්නේ නෑ. ඒ දකිනිදහස්වවෙන්නන හරියට නුවනක් නැති ගවපාලකයෙක් හරියට ගවෝටිකාරක්‍ෂා කරලා තොටකින් හරි පැත්තට එතර කරන්ට අස මර්තයි වගේ. ඒේක කොච්චර නම් සත්‍ය අයිද ගෙදරකවුනත්නේ සාමාන්‍ය ගෙදරකට ගියොත් අම්ම තාත්තා නුවන මදනං ඒ දරුවන්ගේ මෙලෝ පිරිේෙනවා. ද නුවනක් ඇති අම්මතාත්ත නං ගෙදර නායකත්වය ගන්නේ. ඒ ඒ දරුවෝ පිරිහෙනෝ මේ ලෝක. ඒ ගොල්ලොත් පෙරහෙනෝ ඉතිං ගවෝටි ඉවර වුනාට පස්ේ ඉතින් කොහොමත් ගොපල්ල තිවරයින න ගොපල්ලාට අර්ථයක් හම්වෙන්න ගවයෝ ඉන්නකන්නේ නත ගවෝටික විනාස කර ගත්තට පස්සේ ගොපල්ලෙක්ගෙන් ඇති වැඩක් නෑ ගොපල්ලගෙන් ඇති වැඩන්න ගවෝටික විනාස වෙලාන්න. ඒ වගේ තමයි හරි අම්ම තාත්තා කෙනෙක් විදියට නුවනක් ඇතුව දරුවන්ට මඟපෙන්නලා දරුවෝ හරි පාරය ගෙනනිචේ නැතොත් එහෙම ඒ අම්මතාත්තත් දරුව ටිකත් එකම පිරිහෙනවා. එනිසා මෙලොව සාතකත්වයට අවශ්‍ය කරන නිවැරදි ප්‍රඥාව නිවැරදි දැනුවත් භාවය ගෙදර නං අම්මතාත්තට තියෙන්න ඕනි ගොපල්ලදනේ ඟ පෙන්නන්නාට නායෙකෑට තියෙන්න ඕන නිවැරදි දැනුම මෙලෝව ජීවිතය පිරිහෙන් නැතුවෙන්. ඊළඟට තියෙන්ඩ ඕනෑ දැනුම කුමක් පිරිහෙන්න තියනද පරලෝ ජීවිතය පිරිහෙන් නැත්වෙන්. මොකද බෞද්ධ යෝබන අප මෙලෝව විතරක් පිළිගන්න කොටසක් නමයි අපි මැඩු නාහම අපි ආය උපදිනුවයි කියල පිළිගන්නවයි. රහත්වලා නන්නැත්තං. අන්ඩ ජජලාබුජ සංසේදජ ඕපපාතිකනෙ බිත්තරයක් ඇසුරෙ හරි ගර්භාසයක් ඇසුරෙ හරි තෙත් පරිශ්ෂරයක හරි ඕපපාතිකවහරි අපි උපදිනුවයි කියන අපේ ධර්මය අනුව අපි පිළිපඳින් විශ්වාස කරන්න. එතකොට අපි අපේ ඊළඟ භවයනෙ අපි අපේ ඊළඟ භවය පිරිහෙන නැතිවෙන්න නං අපිට මඟ පෙන්වන අය බවය පිරිහෙන නැතිවිදියට ජීවත්වීම සම්බන්ධව අපට මඟ පෙන්නන්න සමත් දැනුමක් තියෙන කෙනෙක් පෙන්නවා. මොකද ප්‍රාණගාතය අකුසලයක් නෙමෙයිය එයින් අකුසල විපාකයක් නැතය, සොරකම අකුසලයක් නෙමෙයිය, අකුසල විපාකයක් නැතය, වැරදිකාමය අකුසලයක් නෙමෙයිය එහි අකුසල විපාක්කයක් නැතය අදිවස්සයෙන් කවුරු හරි කෙනෙක් මඟ පෙන්නුවොත් කාටහරි පැවිද්ෙක් තමන්ගේ ශ්‍රාවක පිරිසට මඟ පෙන්නුව. ගුරුවරෙක් තමන්ගේ ශිශෂ්‍ය පරපුරට මඟ පෙන්නුවොත් අම්ෙත්තාත් එෙක් ඒ විදියට දරුවෙකුට මඟ පෙන්නුවොත් ඔය කාරණත් වන මදිද මෙලෝ පිරිහන නේ ඔය කාරණාත් වන විතරක් ගත්තත් ප්‍රාණගාතය අදත්හදානේ කාමිත්‍යචාරේ ඊළඟට බොරුව සහස් සුරාව කියන මත්වතුර මද්‍රව්ය සම්බන්ධ තාම නිවැරදි මඟ පෙන්වීමක් මෙලොවහම්බුනේ නැතොත් මෙලෝ පිරිහෙනවා. ඊළඟට මෙලොව පිරිහව ගත්තුවෙක් කෙනා නියත වසයෙන්ම පරලොවත් පරලොුවත් පිරිෙනවා? ්‍යාතකයා මෙලොෝ පිරිහෙනුමනි ඔය අපි කියමකෝ දෙනියය පැත්ත ඉන්නවයි කියලා වල්ලූරෝ මරණ මිනිස්සු. අප කියම කොනි එක නේත කැලෑවල ඉන්න ඌරොමරණ වෙනත් සත්තු මරණ දඩයන් කරන මිනිහ කන මිනිස්සු මේ මිනිහට බයි නොද නැත්ත මස් වැද්දා නේත සත්තු මරනවා පෞ්කාරයා ඒ මනුසය කොතනකවක් පිළිගන්නවාද පිළිගන්නේ. හැම තැනම මේ එයා ගාථකයෙක් විදියට තමයි කොන්වෙලා පිළිකුල් කරලා නොැලකිල්ලට භාජනය කරලා ඇතවසේම ගත්ත සමාජෙත්ත ඒක කරනවා එයාටත් අනිතා එස්සරහට එන්න පෞරුෂයක් නෑය කොච්චරහරි වහන් වෙවිනේ හැගි හැංගි ජීවත්වෙනෙක් කෙනෙක්නෙ. එයා එයා නීතියෙන් ගැලවඩ බලනෝ සත්වගාතකෙක් නම් හැමතිස්සෙම නීතියට මේ කට්ටි පනින්න එයින් වහන් වෙලා ජීවත්වෙෙන්න්න උත්සාහ කරනවා. ඊළඟටිතින් සමාජෙන් වුණත් තමන් සත්තුමරල විකුණ නෙක් කෙනෙක් නම් එයා පෙනීහිටන්න හාමුදුරෝගාව පෙනී හිටන්න සීලවන්ත ගුණවන්තයගාව පෙනී හිටන්ට යන්ඩ ටකක් අක මැතියනේ.ඒයාගේ ඇතුළෙම්ම අර වර්ධකාරී හැඟීම තියෙන නිසා ය පිඩා විින්ද නිත යාගේ මෙලෝ පිරිහෙනමනි. මෙලෝපිරනවා. හොරකං කරනෙක් එෙන එක්කෝ හිරේ විලගුවේ වැටන මෙලෝක වස්සෙන්. එක්ක හොරා කියලා මහා අපකීර්තිමත් නාමයක් ඇති කරගන්නවා ඊළඟට අවිශ්වාසවන්ත කෙනෙක්කු බවට සමාජපත්වෙනවා ගෙදරට ආවත් කවුරු කවුරුත් ඉංඟි කරනවා ඇහැ ගහගෙන ඉඩ කියලන මොකද හේතුව එයා හොර කියලා එයා සම්බන්ධව අනිත් අය අතර තියෙනවා අදහසක් එයාගේ මේ ලෝක ජීවිතයේම පිරිහෙනවද නැත් තිරෙනවා. තකො අදත්හ දාන අකෘෂශල කර්මය නිසා පරලෝක ජීවිතයත් පෙරියෙනවා. එසකොට ගෙදරක මඟපෙන්වන ප්‍රධාන නායකයෝ දෙන්න නම් කවුද අම්මයි තාත්තායින්නේ නේත්. ගම කැනම් මඟපෙන්නන්නේ හාමුදුරුවෝ ගුරුතුමා ගම ඉන්න ජේස්ට වැඩි හිටියෝ ඒගොල්ලෝ හරියට මෙලොව ගැන දන්නේ නැති අයනම් පරලොව ගැන දන්නේ නැති අයනම්. මෙලෝ පිරිහෙන හේතු දන්නේ නැත්තං පරලෝ අනතුරට බැටෙන හේතු දන්නේ නැත්තං ගෙදර, පංශල, ගම්ම, පාසල නයොක්කෝම විනාස කරල දාඩ ඔය නායකත්වය දරන අය නිසාම වෙන්න පුළුවන්ද බැරිද. වෙන්න පුළුවන්. එකැන අනුවනෙක් කෙනෙක් හිටියොත් එතන ඒ තික ඉවර වෙනවා. අනුවන පැවිද්දෙක් පන්සලට නායකත් තුන්? අ ගිහිියෙක් ගෙදරට නායකත්ය දුන්න. අනුවන ගිහියෙක්කෝ පැවිද්දෙක් පාසලට නායකත්ය දුන්න. ප්‍රඥාව නැතිකෙනා තමන්ගේ පිරිස මෙහය වන්නේ වැරදි පාරේ. හෝ මෙහය වන්නේම නැතුව අයාලයේයන්න දීලා බලාගෙන ඉන්වනේ බලාගෙන අනුවනෙක් කෙනට මඟ පෙන්නන්නේ නැතිවුනත් සමහරු ඔහේ බලාගෙනින්වා. බලාගෙනඉන්දීම නිසාම වෙනස් වෙලා යනවා. එක්කෝ වැරදිට මඟ පෙන්නල විනාසට දක්කන් යනවා එක්කෝ යනාතක අන්ඩ දීලා විනාසවෙඩ දීලා බලාගැෙනින්වා අනුවන කම හිදනේ එතකොටඒ මෙලෝ පරලවට ඊළඟට සසර ගම නැතනේ දැන් සසරගමනින් නිදහස්වීම එතරවීම මාරයාට අහුවෙන්න්නේ කෝම හිටියෝද මාරයට අහුවෙන්න්න නැත්තෙ කොහොම හිටියොද කියලා. නුවනක් නැතිෙක් කෙනෙක් නම් මඟ පෙන්නන්නේ? එයා සතිය ගැන කියල දෙයිද. සමාධිය ගැන කියල දෙයිද? නෑනේ. සීලය ගැන කියල දෙන්න නෑනය. සතිය සමාදිය ගැන කියල දෙන්නේ නෑනෙය. මාරයා අහුුවන්න පුළුවන් මෙන්න මේ විදිට? කටයුතු කලොත් සතියක් නැතුව කටයුතු කරොත් ඔයා මාරයට අහුව පුළුවන් සම්පජඥයක් නැතුව කටයුතු කලොත් ඔයා මාරයාගේ වහලෙක් වෙන්න පුළුවන් කියලා කියලා දෙන්නේ නෑනේ අනුවන මඟපෙන්න්නන්න. එයා හින්දා එයාගේ පස්සේ යනා අය කොච්චර නම් මාර වසගේයට ගොදුරුවෙනු අදනේ. බව ගමන වැඩි කරගන්නවද නැත වැඩි කරගන්නවා. මොක දයාගේ මඟ පෙන්වීම ඇතුලේ. ඒයාගේ නායකත්වය ඇතුළේ මාරයාගෙන් ගැලවෙන විදි නෙමයි නම් කියන්නේ. මාරයාට තවතවත් තවතවත් වසඟ වෙන විදිහන කිය. එතකොට එවැනි කෙනෙගේෙන නායකත්වෙන් යන කෙනා විනාස් වෙන හරියට අනුවන ගවපාලකයෙක් අනුවන ගොපල්ලෙක් විසින් මෙහේවන ගවරංචුවක් අනුවන ගොපල්ලෙක් විසින් මෙහේවන ගවරංචුවක් විනාස වෙන වාගෙන අරංචුවක් විනාස්යෙන වගේ විනාස් වෙලා යවා. තින් ගෙදරකින් අම්මසාතාත්තා බෞද්ධයනං තමන්ගේ දරුවන්ට මාරයාට අහු වෙන්න පුළුවන් අපි මොනවිදියට වැඩකරොද මොනවිදියට හැසුරු නොද්ද හිළගට මාරයාට අහු නොවීන්න නම් මොනවිදියට වැඩකරොද පුළුවන් වෙනි කියලා අපි අවධානයක් අවධහරණයක් ඇති කරවන්නන. පැවිද් වේ චපි ඔයත්තන්ට මගපෙන්නන වනන් මාරයාට අහු නොවීනි කහොමද කියලා මඟ පෙන්න්නන්නවා. අපි ඔ ඇත්තන්ට දේශනාව ඇතුළේ අපේ මඟ පෙන්වීම ඇතුළේ අපි මාරයාට අහු නොවෙන මාර්ගයේ කියල දෙන්නෙම නැත්තම්. මාරයාට අහු වෙන පාරනං අපි ඇමතිත්සම පැහැදිලි කරන්නේ එතකොට අපේ පස්සෙෙන්ාපුූ ඇත්තොත් අනාත වෙන හොද නැත අනාත වෙනවා. ංගානන්ගගේ ගලි දිය සුලිබල හ වෙලා සැට පහර ටහු වෙලා විනාස වෙලා යන හරක්්ටිකක් වගේ නේත් හරක්්ටිකක් වගේ ගව පාලකයත් විනාස වෙලා ගවඔෝටිකත් විනාස වෙනවා. ගැන සසරෙන් මිදන පාර නෙවෙයි නම් කියන්නේ. සසරට එකතු වෙන පාරණම්. අනුවන විදියට නම් මාර්ගෝප දේශනය ලබා දෙන්න එතනම ඉතින් විනාස වෙන්න පටන්ගන්න. ඉවරවීම පරිහානිය පටන්ගන්නවා. යම් කිසි පැවිදි කෙනෙක් ශ්‍රමණයෙ ප්‍රාක්මණයක් ඇත්තටම උතුම් නිර්වාණය ගැන. උතුම් නිර්වාණය ගැන කියලදෙන්ට තරන් දක්ෂ නැත්තන්න්නේ. නිවනයහි සමාධන් කරවන්නේ නැත්. නිවන සමාධන්කරවන්නේ නැත්තං. කෙලෙස් නිවාරණය ගැන තන්නාව දුරකිරීම ගැන දවේශය දුුකරගන්න විදිී ගැන. මෝහය අවිද්‍යාව දුරුකරගන්න විදී ගැන. දසයෝජන දුරකරගන්න විදේ ගැන. මන්ගේ පරිසට මඟ පෙන්වන්නේ නැත්තං ඒ දස සංයෝජන වැඩෙන විදිීට නං යොමුකරවන්නේ. තමන්ගේ අනුගාමිකයික. තමන්ගේ උපදෙස්වලින් ජීවත්වෙන අය. ඉතින් ඒ මඟ පෙන්වන්න නිසා ගවපාලකයන් නිසා ගවය ටික වෙනසෙනව වගේ නිමනට අරමුණු කරලා මෙහයවන්නේ නැති ශාස්ත්‍රරු නිසා. ගුරුවරු නිසා ්‍රාවකයෝ අසරන වෙනවා මොකද ඉතින් හාමුදුරු කෙනෙක් කියන දෙයක් ගුරුවරය කියන දෙයක් බහුතරයක් දෙනා අහනුවද නැද්ද අනුවනි ශ්‍රමණයෙක් බ්‍රාක්්මණය කියන දෙයක් බහුතරය අහනෝ තින් කියල දෙනෙක්ෙන කියල දෙන දේ ගැන අවබෝධයක් නැත තේයාගේ පස්සෙ එකහිල කීදනෙක් අසරන වෙයිද නාත වෙයිදනේ විනාස් වෙලා ඇයිද. ඔය විදිට අනුවන ගවපාලකයා සහ ගොපල්ලා සහ. ඒ ගොපල්ලා නිසා විෙනස්ස වෙන ගවයෝ ගැන වදාල භාග්‍යවතුන් වහන්සේ චුල ගෝපාලක සූත්‍රයේ දී. ඊළඟට දේශනා කරනවා මේ ඥානවන්ත ගවපාලකයා ගැන කතාවක්. ඥානවන්ත ගවපාලකය ගැන කතාව.ඒ ඥානවන්ත ගවපාලකයා ගැන, ලස්ස නාරි අපූරු ඉගැනීමක් කරනවා වස්සාාන කාලයේ අවසාන මාසිට ැනක් සරත් මාසික කියලා ඉන්දියාවේ. සරත් කාලය කෙන කියන. ගැන්නේ මංහිතන නොඇම්බර් වගේ මාසය. අර ගංගා දෙගොඩ තලා යනවනේ වස්කාලට වස්කාලට ගංගා දෙගොඩ තලා යනවා. හරියට අධික වරුෂාව වැටෙනවා. ති සරත් කාලයන කොට සරත් මාසය සරත් සමය කියල කියන්නේ සරත් සමයට මේ වරුෂාව ක්‍රමක්‍රමයෙන් දුරුවෙලා ගිහිල්ලා ආප හු කහ කොල බොහොම ප්‍රමනාප වෙලා අලුතින් දළුදාලා මල්පිපිලා වෙනස් වභභාවයක් ගන්න පටන් ගන්නවලු. ඉතින් ඔන්න සරත් සමේ ඥානවන්ත ගවපාලකයෙක් මඟදන් ඳල විදේහයට ගංගා නන් ගංග හර හා ගවය ටික එතර කරන්න පටන් ගන්නවා. එයා පළමුුවම එයා පළමුුවෙන්ම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා එතර කරවන්නේ මුලින්ම ගංගානන් ගංග හරහා නිවැරදි තොටුපලෙන් එතර කරවන්නේ කවුද ෘෂභරාජ්‍යයෝ. ඔක්කොමදාන්නෑ එක සැරට. එක සැරට ක්කොම න්නේ නැතුව ඉස්සෙල්ලාම ගව පියවරු නැත්තන් ගව නායකයෝ ඕනම රංචුවක ඉන්නවානේ නායක ඔය මීහරක් රංචුවක වනත් අපේ අඳුනගත්ත නැතිවුනාට ගොපල්ල දන්නවා මෙයා තමයි නායක කියලා මෙයා තමයි ලීඩ කියලා ඒ ඒ ගොල්ොන්ට කියන්නේ සාමාන්‍යය හරක් නෙවෙයි රුසභ රාජය කියලකයා. රුෂභ රාජ රෘසභ කියලක යන්නේ. වාසභ වසභ පෘෂභ ඔය වචනවලින් තමයි පාවිච්චි කරන්නේ ගවයෝ රැලේ ඉන්න ගවනායකයා. ගවනායකයා ගව රැලේ නායකයා. වාගතුන් වහන්සේ දේශනා කරනවා. ඉස්සෙල්ලා ආමිතර කරවන්නේ කවුද. හොන්දට හික්මිච්ච. හොන්දටම ශක්ති සම්පන්න. ඒ ඔක්කොම දිය රැලවල් වලට ඕනම සඩ පහරකට උරොත්තු දී ගැන එතරට යන විදි දන්න ඒ රෘුෂභරාජෝටික තමයි මුලින්ම යවන්. මුලින්ම යව. ඒ පිරිස නුව නැති ශාස්තෘුවරයා තමන්ගේ ශ්‍රාවක පිරිස ගමංකරවන විදි වගේ මයි. නුවනැති ශාස්තෘුවරයෙක් නම් ශාසනයේ ප්‍රමුකස්ථානය දෙන්නේ කාටද දස සංඥෝජනයම්ම දුරු කරගත්තු උතුම් මහරහතන් වහන්සලට. උතුම් මහරහතන් වහන්සලට. එමකද ඒ වගේ උතුම් මහරහතන් වහන්සලට මේ ශසනයේ ප්‍රමුකස්ථානය හම්බුුණුතින් මඟ පෙන්වීමදී අනුශාසනාවදී ධර්මය පැහැදිලි රීමේදී උපදේශනයන් සැපීමේදී. මහරහතන් අහන්සලා ඒ කටයු මුලින්ම සිද්ධ කරනව නම් ඒදිහා බලාගෙන ඊළඟ පිරිසට තමන්ගේ පුහුණු කටයුත්ත කර ගඩ පුළුව. අර හරියට මොනවගේද රුෂභ රාජයෝටික මුලිම්ම ගගෙන් එතර කෙරෙව්වට පස්සේ ඒ වෘෂභ රාජයෝ ඒ මහා වතුරහරහා යන්ඩ පාවිච්චිකරපු උපායවපක්්‍රමටික එයාගේ අනුගාම්මික ෘෂභයෝටික නැත්තන් ගාවයෝ ටික බලංගින්නවද නැත බලංඉන්න. මකද හරක් ගොඩක් කලාවට පුරුදු වෙන්නේ මේ අනෙක අදිහා බලාගෙනන. අනෙක අදිහා බලාගෙන තමයි හරක් කටයුතු කරන්න එතකොට ෘෂභ රාජයා මුලින්ම ගඟෙන් එතර කරවන්නේ දක්ෂ ගවපාලකය අය දන්නවා. රජා ගවය අතර ලීඩ විදිහට ඉන්නෙක් කෙනා නායකැ විදිීට ඉන්නෙක් කෙනා මුලිින්ම යැව්ුවොත් ඊළගත ඉන්න අය හරි පාරය අවන්න පුළුවන්. දෙවනියත එතර කරවනවා කියන්නේ ශක්ති සම්පන්න සමන්න හොඳ හික්මීමක් කියන්න නමුත් තවහික් මෙන්න දමනය වෙන්නත් තියන දෙනුම් ගවයින් තමයි දෙවනුවටයාව. ඒ පිරිස මේ ශාසනයට උපමා කරාම කියන්නේ කොයි පිරිස කියලද. අනාගාමී පලයට පත්ච්ච යටත් පිරිසයින් සංයෝජන ධර්ම පහක් සම්පූර්ණයෙන්ම දුරු කරපු සංයෝජන ධර්ම පහක් සම්පූර්ණෙන්ම දුරුකරපු අනාගාමී පිරිස තමයි ඊළඟට මේ ශාස්සනය බලවත්වේ. අනාගාමී බලයට පත්ච. ඇතකොට අනිත් සංයෝජනත් තුනී වෙලා ගිහිල්ලනේ තුනී වෙලා ගිහිල්ලා. ඉතිරි සල්පයයින කාමරාග පටි ගත් ඒ වෙනකොට නෑණ. අනාගාමි වෙනකොට කාමරාග පටිගත් නෑ. සල්පය සයෝජන තියන්නේ. තියනේඒවත් බලවත්තේ වද දුරුවල කරලා ඒකැකිව්වේ ශක්ති සම්පන්නයි. ආය සස්සරට ඒගොල්ලො එකතු වෙන්නේ නෑ අනාගාමිකයන්නේ කවුත. නැ නැවත නොවෙන්නේ කොහටද සසරටන නැවත නොන්න සසරට එකතු වෙන්නේ අනාාමි වෙච්චි කෙන. අනාගාමිඵලයට පත්ත්ච කෙනා ඊළඟ බවය සැකසුවට ඒ බවයදී ඉන්න රහතන් වහන්ස කෙනෙක්ෙ දට. ඒ බවේ නිමා කරන්න පරිනිර්වාණයට පත් වෙලා. ඔය බ්‍රහ්ම රාජවරු විදිහ ටිපදිච්චයි. අනාගාමී ඊළංඟ බවය උපදදිනො මේ භවයෙන් චුත්ත වෙලා හැබැයි ඒ භවයෙන් පස්සේ අපව සස්සරට එකතු වෙන බවයක් නෙවෙයි ඒක. ඒ බවය උපදින්නේ රහත් වෙලා පිරුණුවම් පාන්ටම සුද්දෝධන රජ්ජුරු අනාගාමි පලයට පත් වෙලා නමියගි අනාගාමිකැන ආය සස්සරටෙ නෑ හැබැයි බ්‍රක්්මයෙක් වෙලා උපදිනවා බ්‍රහ්මතලයක එතනින් ඒ ආවුෂ නිමා කරලා රහතන් වහන්සේ කෙනෙක් විදියට තමයි පරිනිර්වාණයට පත්වේ.තකොට එවැනි පිරිසක් නංනායකත්වය දරන්නේ නෑ. එවැනි පිරිසක් නම් නායකත්ව දරන්නේ ඒගොල්ලෝ කරන අනුශාසනාව ඒගොල්ලො කරන මඟපෙන්වීම හොඳ අවබෝධකින් කරන කදනැත්. ඉතාම හොඳ අවබෝධකින් මෙලොවත් දන්නවා ඒ උත්තමයෝ පරලොවත් දන්නවා. සසරත් දන්නවා නිවනත් දන්නවා. හරියටම අවබෝධෙන් කරන මඟපෙන්වීමක් සහිතයි. මාරයාට අහුවෙන විදිය හු නොවෙන විදිිය ගැන හොඳට දැනුවත් කෙනෙක් හොඳට දැනුවත් කෙනෙක් කෙනවා හරියට අර ගවය ටික එතර කරන කෙනා වගේ ඒ ඒ පිරිස ගැන දැනුවත් කෙනා දන්නවා මෙයාගේ මෙන්න මේටික තව හික්මෙන්ඩ තියෙනවා හරි නායකත්වය තියෙනෙක් කෙනා දන්නවා මෙයාගේ මේේටික තව හික්වෙන්න තියෙනවා මෙයා මුලින් යැවුවටකමන් නෑ හැබැ මෙයායවන්න ඕන දෙවනිවාටට රහතන් අහන්සලා යොදවන විදිහයට දේවල්වල අනාගාමියයි යොද වන්නේ නෑ රහතන් වහන්සලා මුලින් යොදවන්නේ දේකද. ඊළඟට යොදවන්නේ අනාගාමී අය. ඊළඟට ඔය නාම්බර වස්සෝ වැස්සී ඕනේ . ශක්ති සම්පන්නයි යම් ශක්තියක් බලයක් තියවා නාම්බර වස්සෝ සහ වැස්ස යොදෝනවා. ඒ පිරි සහරයට මොනවා ගේද. සකෘදාගාමී පිරිස වගේ නේති. සකෘදාාගාමී පිරිස වගේ නීවරණ ධර්මයන් තුනක් ප්‍රහීන වෙලා තියෙනවා හැබැයි ඉතුරු ටික යටපත්වෙලා විදරයින ඉතුරු ටිකේ යටපත් වෙලා විතරයි. ඉතුරු ටිකේ බලය අඩු වෙලා ගිහිල්ල තියෙනවා. යොදවන්නේ එහෙමයි රි නායක දවල්ල යොද වන්න ෙම. යාගේ ආධ්‍යාත්මික පෞරුෂය ප්‍රමාණය හොඳට නිගමනය කරලා. යාට කොච්චර හොඳ ආධ්‍යාත්මික පෞරුෂයද තියනෙ. කොච්චර හොඳ පහුණුවක් ද තියන්නේ කොච්චර හොඳ හික්මීමක් ද විනයක්ද තියන්නේ. තින් හරිනි රහතන් වහන්සේ දෙසු බලාගෙන යනෙක් කෙනා අනාගාමි උතුමා කොහමහරි උත්සාහ කරන්නේ කවුරු වගේ තර වෙන්නද. රහතන් වහන්සේ වගේ එතර වෙන්නන. ඊළඟට සකෘෝදාගාමී පලයට පත් එච් කෙනහ. මේ අනාගාමී පලයට පත් වෙච්චෙක් කෙනා දිහබලාගෙන එවිදියට ඒ පුහුණුව කරනවා. ඊළඟට හතර වෙනුවට හතර වෙනුවට එකතු එතර කරනවා කවුද ඔය සෝතාපන්න වෙච්ච පිරිස කියලකය. සෝතාපන්න වෙච්චි පිරිස. සංයෝජන තුනක් දුරුවෙලා. සංයෝජන තුනත් සකාල් දිටි ජිච්චාසී ලබත පරමාස සංඥයෝජන තුනත් දුරු කරපු පිරිස. අවසාන වසයෙන් සද් ධම්මානුසාරී පිරිසනි තම සෝතාපන්න නෑ නමුත් ඒ මාර්ගය ගමන් කරන පිරිස.ඒ පල නොලැබුවට මාර්ගය ගමන් කරන පෙස. මේ ගෝපාලක සුත්‍රය ගවපාලකයා ගැන උපමාවට අරගත් වූ බුදුහාමුතුරුවෝ අබධාරණය කරන්නේ අපිට යම්කිසි කෙනෙක් යමක යොදවනව නම් එයා පිළිබඳව පූර්ණ දැනුවත්භාවයක් එයාගේ දුරුවෙච්චදේ දුරු නොවුණුදේ. එයාට දුරුකරගන්න තියෙනදේ දැන්ට දුරුවෙලා තියනදේ. යා ඉතුරු ටික දුරු කර ගන්න නම් කළ යුතුදේ. ඉතුරුටික දුරු නොවී එහෙම තියෙනව නම් මොකක් හින් ද. මේවා හොඳට හේතු දැනගෙන මඟ පෙන්නනෙක් කෙනෙක්. කරුණු දැනගෙන මඟ පෙන්නනෙ එකෙක් තම් එකනෙක් තමයි දක්ෂ ගවපාලකයි කියනෙ. ඒ වගේමයි දක්ෂනාකත්වයක්. ගෙදර කුණත් එහෙම වෙන්න පේ. දරුවතුන් හතර දෙෙනෙක් ඉන්නවා නම්. එක් එක් දරුවන්ගෙ තියන විවිධත්වය අඳුනා ගණ්ඩම වෙන.හඳුනා ගණ්ඩම වෙන. මොකද දරුවතුන් හතර දෙනෙක් ඉන්න ගෙදරක හැම දරවාම එක මට්ටමද ෑ. අපි හිතනො එක මට්ටමට එන්ඩෝනි කියලා. එක මට්ටමට ගණ්ඩෝන කියල එක හොඳ චේතනාවක්. හැබැයි කිසිම දරුවෙක් උපපත්තිය ඉඳලම අනික් දරුවට සමාන නෑ. එම සමානයි කියලා හිතුවොත් එයා අදක්ෂ ගවපාලකයෙක් වගේද නැත් අදක්ෂ ගවපාලකෙක් වගේ. පන්තිකාමරයක ඇත යන ගුරුතුමෙක් කිතුවොත්තේම ආෞක්කොම හය පන්තියේ නං හය පන්තියායට එකම සමාන විදියටට මෝලේ තියෙන්ඩෝනි කියලා. අදක්ෂ ගවපාලකයෙක් වගේනෙ. ඒක ඇත්තටම තේරෙන් නැති සමහරය ඒ මානව නෙනෙ මෙයාලට පුළුවන්නන් ඔයාලට බෙරිියහි කිය. හි මේ වහනනේ අයියටට පුළුවන්නන් ඔය හට බැරිඇයි කියලා මල්ලිගෙන් අහන අම්මල ඉන්නවනිතෙනය එමයි ඉන්නවා. එකනේ උප්පත්තිය ඉඳල මෙහෙම ඔක්කොම එක සමානයි නම් එතුකට බුදු දහමේ කියපු කර්මය විසින් විධත්වයක් සහිත වන කරපු පිම් පව් විසින් විධත්වයක් සහිතවයි කෙනෙක් උපදින්නේ කියන සංකල්පය බෞද්ධයෝ පිළියරගෙන නෑන? ම පිළියාරගෙනෙ හම අබෝධ කරගෙන ඉන්න කෙනෙක් නම් එක ගෙදරම ඉන්න දරුවතුන් හතර දෙනා වනත් නානත්තකායා කියලා විවිධත්වයෙන් යුක්තයි කියලා තේරුම් ගන්නවද නැත්ත තේරුම් ගන්න. සමහර කෙනෙක් ඉන්න පුළුවන් වයසාඩයි හැ නුවන වැඩි සමාර කෙනෙක් ඉන්න පුළන් වයස වැඩි හැබයි නුවනාඩයි සමහර කෙනෙක් සීලය හොඳට දියුණු වෙලා සමාධියත් දියුණු වෙලා. සමහර කෙනෙකුගේ සීලය සමාධියයි දෙක හොඳයි. හැබ ප්‍රඥාව දියුණු වෙලා නෑ. ප්‍රඥාව දියුණු වෙලා නෑ. හොඳට එකඟ වෙච්ච හිතින් කරන වැඩක් සීකල්පනාවෙන් හදට කරනය අපි දකිනවනි. හැබැයි එයාම පිංගානක් ෝපයක් කැඩුනම් දවසක් මූුණ එල්ලන් ඉන්නවොත්. දකිනවාද නැත දකිනවා. ඒ කාග්‍රතාවය සම්බන්ධ ප්‍රශ්නයක් සිල්පදර කිල්ල ගැනත් තේයාගේ ප්‍රශ්නයක් ප්‍රශ්නිතිනය කොතරද. නුවන සම්බන්ධ වනි. එයාට තාම අනිච්චතාවේ ගැන ධර්මතා තේරීලා නෑ. ඉතින් එවැනි කරුණු වලින් මෙයා හිමලාද මෙයා හික්මීලා තියනෙ කොයි ප්‍රමාණයද කියලා? ොඳ ගුවරේ කොඳ මඟ පෙන්වන්නේ දැනගෙන ඉන්නෝ නිද නැත දැනගෙන ඉන්න ඕනි. කිසිම ප්‍රඥාවක් නැතුව සීලයේ විතරක් ඉන්නෙක් කෙනාට උපදේශනයන් දුන්නත් එෙම දැංවයා හරි කියලා. හොඳට සිල් රැකල්ලා තියෙනවා බයවෙන්ඩ දෙයක් නෑ කියලා. එය සසරෙන් මිදේද සසරමිදීද සසරහිදී සිල්රැල තිනෙ හො තැංගල උපද. හොඳ තැන්වල පදදුනාා කියලා ප්‍රශ්න විසඳනවාද ප්‍රශ්විසෙන්නේ? තැක්කයන් ඉතිං ඔය යමක්කමක් තියෙන දැන්නේෙන තේවාතු තියන යනවාහන තියන ගේ දොර තියන නේත එහෙම තැනක ආදැන්නම් මේ කාලේ හැටියට නම් දේශපාලන සම්බන්ධ කනුට්ටිකක් තියන මන්ත්‍රීලාම තිලලා ලඟින් ආශ්‍රය කොර ගන්ඩ ලැබෙන හෙම ලොකු පවුලක ඉපදනැයි කියල ප්‍රශ්න විසඳනවාද. ප්‍රශ්න විස දෙන. ඉතින් හෙම උපදින්න ලැබිල තිෙනවා කාටද හොඳට කර ගත්තුූ මොකක්කාරී දේවල් ලබන්ඩ සස්සරය කර පුකුසලයක් සහිත අයට එහෙම උපදින ලැබිල තිනවා. ඉතින් හරි අවබෝධයක් නැති කෙන කෙනෙක් සීලයේ විතරක් හික්මෝනොවද නැත හික්මෝනවා. එක සමාධයේ විතරක් හික්මෝනවා. ප්‍රඥාව ඇති කරවන්නේ නෑ නුව නැති කරවන්නේ න තකට විදර්ශනා නුවනක් ඇතිකරවන්ට අසමර්ථ වුණෝතින් ගුරුවරයා ශ්‍රමණයන් වහන්සේ ශාස්තෘන් වහන්සේ නැතම් මඟ පෙන්නන උතුම් බ්‍රාක්්මණය මඟපෙන්වන්න එය අසමර්ථ වනොත් සසරෙන් නිදහර්ශීමටම සමාධන් කොරුවන්ට. මෙලෝ පරලෝ දෙකට විතරණම් දන්නේ බනකිලද. නේද. බවගමන කෙටිකරගන්න විදියට විතරයි නම් බණ කියන්න දන්නේ. බවගමන නිමාකරණ විදිහ ගැන බණ කියන්නේ නැත සමාධන්කරවාන්න නඇත තින් එයා මඟදී හරියට තමන්ගේ පිරිසඳුනගත්තේ නැති ගුරුවරෙක් මද මගක් ගැනීහින් අතර මංගෙන. මගක් ගැනීන් අතරමං ගෙන. ඉද චූල ගෝපාලක සුත්‍රයේ අපට බුදුහාදුරුවෝ පෙන්නන්නේ ගොපල්ලා නැත්තං ගවයෝ මෙහෙවන කෙනා සම්පර්ණ දේ දැනකටන්න. ගවයෝ මෙහයවන කෙනා ගවයෝ ගැන ගව අනතුරට වැටෙන හැට ලෙඩවෙන හැටි හරියට එතර වෙන හැටි මොකක්ද්ද තොට ඒ තොටින් කවුද පළමුුවට යවන්නේ දෙවනුවට යවන්නේ තුන් වෙනුවට යවන්නේ ඇැ එදා ඉපදිච්ච වහු පැටව් කොයි වෙලාවැට දෙයාවන්නේ. එවා ඔක්කෝම හොද ගව ගවපාලකය දන්නවා.ඒ වගේම තමයි හොඳ ආධ්‍යාත්මික ගොරුවරයෙක්. හොඳ මඟ පෙන්නන්නේක් දන්නවා තමන්ගේ ශ්‍රාවක පිරිස කොයි මට්ටමේද ඉන්නේ කොයි මට්ටමට ද හික්මුවන්නවානේ. හො දම්මෙක් තාත් එෙක් නං ඒක ගිහි ජීවිතටගෙනාවත්නේ. දැනගන්ටෝ නෑ තමන්ගේ දරුවෝ කොයි මට්ටමේ දන්න. සීලය කොයි මට්ටමදන මෙලෝ පිරිහෙන පරලෝ පිරිහෙන කාරණා ටික. සමාධිය කොයි මට්ටමදන සසරේ ටිකක් හරි යහපත්වෙන ද තැනක පදින ඒ මට්ටමට යාග හිතේ කොච්චර දුර අත්තියේද ඒ එක ග්‍රතාවයක් හිතේතිේද. ඊළඟට මාරයාට අහුවෙන වැඩද කරන්නේ හැම තිස්සෙම මාරයාගෙන් ගැලවෙන වැඩද මෙයා කරන්නේ යන්නේ. බෞද් ධම්මෙක් තාත් එක්කුුණාම හොඳ මඟපෙන්වන්න වනාම බෞද්ධ භික්‍ෂූන් බෞද්ධ ගොරුවරු ඒකොට සුන්ත අවබෝධයකින් යුක්ත බයිකටයුතු කරන්නුව. මෙතන හරි ලස්සන දෙයක් කියන අන්තිමට මේ සූත්‍රයේ භාගවතුන් වහන්සේ උහන්සේම කිය නොහෙම. සියල්ල දත් සරුවඥන් වහන්සේ විසින් මෙලොව ස්කන්දධාතු ආයතනා දියද පරලොව ස්කන්දධාතු ආයතනා දියද මනාව වදාාරණ ලදී. මහනනි මාගේ ධර්මය ඇසිය යුතුයි ඇදෙහිය යුතුයි. ඉළඟට උන්වහන්සේ අවධාරණය කරනවා, සියල්ල දැන නිවනටම දොරටු විවර කරපු මගේ ධර්මය අහන කෙනෙක්. මගේ ධර්මය පිළිපදිනෙනෙක් එයාට බොහෝ කලක් හිත සුව පිණි සහේතුවයවාක. එතකොට උන්වහන්සේ පෙන්නල දෙනවා මගේ ධර්මය මම දේශනා කරන විදිිය මම හික්මවන විදියට කෙනෙක් ෙක්ම නොත්. මං කියන එක සරල වැැහුවොත්. මගේ නායකත්වය පිළිාර කෙන පුහුණු නොත්. එයාට වර්දින්නය කියනි කියන්නේ. දැන් ඔන්න බෞද්ධයවන්ගේම කටේ තියන මෝඩ කතාවකට උත්තරයක් එතන තියෙන. ර ලාම සූත්‍රය පටලවගෙන ඉවනේ බෞද්ධයෝ නැත බෞද්ධෝ දහම් පාසල් අවසානලිපුය වුනු තේව පාස ච්චායත් කියනෙ එකක් තමයි මොකද මුුදුහරු කියල ති බදහරුකිවත් හන්ඩි පයි කියලා. ඒති මේ මොකක්ද කියල්ති නට. ඒම කියන බුදුහරුකිවත් අහන්ඩිපැයි කියලා කියෙල්තිෙනවා.ඒ අල්ලගන්න මාසමනෝ නෝගරුති කියලා නේත. මේ ශ්‍රමණයන් වහන්සේගේෙන් පරම්පරාවෙන් කියවනයි කියලා. ඒක පිළිපඳින් ඒකවිකාටද ඒ කාලාම වැසියෝ ඒ වෙනකොට අරංාපු ප්‍රතිපතියක් කාලාමයවා අතර ජීවත් වුණා පිරිසක් ගුරුවරයක් කියපු නිසාම ඒක පිළි අර ගැෙනඉන්නවා. හැබැ සාමාන්‍ය ගුරුවරයකුයි අසංක්‍යහතරකුත් කල්ප ලක්ෂයක් මහා විශාල ආධ්‍යාත්මික පර්යේෂණයක් කරලා ලෝතුරා බුද්ධ තත්වයට පත්ව වනකම්ම තමන් බුදුනා කියලා ප්‍රතිඥා දුන්නේ නැති. ලොවතුරා බුද්ධතත්ත්වයට පත්වනාට පස්සෙදිම තමන්ගේ බුදු බව සම්බන්ධව ප්‍රතිඥාදීපු උත්තමෙක් කියනදේ අහන්ඩ එපා කියනවන්න නේත ඒක එතකොට බුදුහාමුතුරුවෝ කවදාවක්ත් තමන්ගේ උතුම් බුදු බව හැල්ලු කරනවාවදන. බුදුවරයෙක් කියන දේ අපිට ප්‍රශ්න කරන්න එවැ නිදයක් කියල නෑ. බුදුහාමුදුරෝ දේශනා කළ තියෙන්නේ මොකදද. නුවනැත් හෝ බුදුවරයන් වහන්සේ නමක් වදාරණ දේ නුවනින් විමසල බලලා අවබෝධ කරගන්න පච්චත්තං වේදි තබ්බෝ විнюුයි. එහෙම ඕනම නුවනැත්තෙක් බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරන දේ. නුවනින් විමස්සුව කියලා කොච්චරණුවනින් විමසුවත් ඒක අසත්්‍යයක් කියලා එයාට ඔප්පු කරන්න කරණාවක් එන්න නෑ මොකදේ කාරණා දේශනා කළ තින බුදුනාට වස්සේ. එනිසා භාග්‍යවතුන් වහන්සේ තමන්ව ප්‍රශ්න කිරීම තමන් කියන දේවල් විමර්ශනය කිරීමට ඕන කෙනෙකුට අවකාශය සලස්සල තියෙනවා හැබැයි අපි වරද්ද ගන්නවා ම බුදදුහරුෙල්ති බුදුහරුකිව පිගඩිපයි. ඔය මිලනිියල්ස් ලගේ අදහසක්නේ. ඇැ අලු පරම්පරාවේ ඔය ඇතවසමකූත් අසුව දසකේ මැද සහ අගභාගෙන් පස්සේ ඉපදිච්ච ගොඩක් අයක ගතියත් තමයි කිස්සි කෙනෙක් කියන දෙයක් පිළිගඩ කැමති ඒවට තර්ක හදාගන්න මේ කොටසුත් බුදුහාමුදුරුවන්ගේ බනය කොටසුත් අල්ල ගන්නවද නැත ඒගොල්ලො කොටස් සල්ල ගන්න තමන් ඉන්න වැරදි තැන තහවුරු කර. ඇිහිට කියන දෙයක් ගොරුවරෙ කියන දෙයක්ඒගොලෝ පිළිගන්න කැමතිනෑ ගොඩක් අය විශේසෙන්ම අපි ඉපදිච්ච අවුරුදවල ඉපදිච්චයි. අසුවසා සුව දසකේ අග පස්සේ ඉපදිච්ච මිනිස්සුන්ට දෙයක් තෝරල දෙනවා කියනෙක හාර්යම මාරය මිලේනිියල්ස්ල කියලා කියන්නේ ඒගොලොන්ගේ වෙනමම හැසිරිම් තියවා. එලො වෙන්නමම ගති ස්වභාවයන්ගේෙන් යුක්ත පිරිසක් ඒ එකොල්ලොක් කිසේකක්් පිළිගන්න නෑ. කිසිද දෙයක් විශ්වාස කරන්නැනේ එගොලොන්ට ශද්ධාව කියල කොටසක් නෑ හිතංගිනි මහා ප්‍රඥාවතයෝ කියලලා ඇති ප්‍රඥාව කුත් බලන්න කොටන අරෙෙන් අහුලංකාපවතම යෙන්නේෙ. තැන් තැන්වලින් අහුල ත්තු චටි චටික ඇලි කොටස් තියෙනවා ඕක ඉතින් අරේෙන් ඉංග්‍රීසි වචන දාය පහලෝකුද්දාල කරකෝ කරකෝඉන්වා. ඒනතුව හොඳ පරිපූර්ණ යම්කිසි දෙයක් සම්බන්ධ පූර්ණ බහුස්ෘත භාවයකින් ඇති කොර ත්ව අදහසකුත් නෙමයි දේගොල්ලොන් අතරින් තමයි වැඩ්ඩිපුරම දැන් කියවෙන්නේ මට හැනවා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවාය බුදුහාන්දුරුව කිව්වත් අහඩි පයි කියලා හිමික බුදුහාන්දුරු කියලන. එ සූත්‍රයම කියන්න නේත මම කියන දය හනවනම්. මම කියන දේ පිළිපදින වනම්. ना <laughs> आए, आ, ං කියන විදිට හික්මෙනවනං පින්වත් මහනෙනී නුඹලා බොහෝ හිත සුව සලසගනයකි. තිං අපි බෞද්ධයෝ බුදුහාමුදුරුවන්ගේ උතුම් නුවන ගැන ශ්‍රද්ධාවක් නැතුවා අවබෝධකින් යුක්තු ඇතිකර ගත්තු පැහැදීමක් නැතුව ඔය වගේ පණ්ඩිතකන් කියවල නං අපිට දුකින් නිදහසයෙන්ට හම්බෙන්නේ. නැහැයි. අපි හැමතිස්සම ආබුදුආන්දෝකී වුවත් මොකටද පිළිගන්නේම. කියෝ කියෝඉන්ඳල මැරිල යයින. ඉති ඕනෙ තර්ක කරින් පුල ුදු හාමුදුරගකවට ප්‍රාණගාත නොකරින් නත ඇ බුදහාන්දුරම කියල යෙ හිට විස කරන්නේ ප. ඉති අපි බුදුහාමුදුරුවගේ උත්තමය කියපු දෙයක් විශ්වාස නොකර ඉන්නවනම් ඉතින් අපි කවුද විශවාස කර. අපි මොනව විශ්වාස කල්ලද පුුණුවෙන්. ප්‍රධානකාරණයක් තමයි මේ නිවන් මඟ පුහුණුවවෙන්න නං ්‍රද්ධාවන ්‍රධාවතියෙන් සදධාවකේ භක්තිය නෙමෙයි. සේත් කියන එක නෙමි. එ භක්තියේ දීතියනවා විමර්ශනය ප්‍රශ්න කිරීම සංවාද කිරීම එව තහනන්නේ. බුදු දහ මෙම කියන්න. ඒහි පස්සකූ ඇවිල්ල බලන්නන පච්චත්තංවේදි තබ්ෝ භාග්‍යවතුන් වහන්ේ දේශනා කරන කොට දෙයක් අනිත්‍යයයි කෙලදින් ප්‍රත්්‍යයක්ෂ වතයෙන් බලන්න අනිත්‍යද කියන ත්‍ය දේල්ලට ගැට ගැහුුණම දුක් ද සැපද කිලිති තමටම බලාගත හැකිනිි ආයිතිං භාග්‍යවතුන් වහන්සේ නොකිව්වත් මේ දේශනා නොකරත් අනිත්‍යදයට ඇලිලා හිටියොත් විින්දෝලද නැද නවතින්නේද අනිත්‍යදයට ඇලිලා හිටියොත් අනිත්‍යදයට ඇලිලා ඉඳපු එක්කෙනා අනිත්‍ය දයට වහල් වෙලා ඉඳපු එක්කෙන අනිත්‍ය දයට වහල්වීම නිසා දුකදිනු කිසිම දෙයක් මම මගේ වසයෙන් තියාග්ඩ බෑයිකනෙක භාගුතුන් වහන්ේ දේශන ක ලෙති මට බලන්න පුලුවන් එක එහෙමද කියලා නැද්ද කියලන. ඇමතෙක්කාලයක් තමන් ගතකරපු ජීවිතය වඋනත් නිකන්සිහි කල්පනාවෙන් බැලූත් මම කරගෙන තියාගන්න පුළුවන් උනේ මොනුවදන. මගේ කරගෙන තියාගන්න පුළුවන් උනේ මොනොවද. ආත්ම වසය ආත්ම වස්සෙන් නොවේ නස්ව තියාගන්න මොකරරි පුුවන් වඋුණා. සමජීවිත දරුවෝවත් සල්ලිවත් න දරුවෝවත් සල්ලිවත් තේරෙන්න දෙක නෙනෙ ඇත්තවාසෙන් නිකන්ේ ඔලුවි දන සංල්පයනෙ බපුත්තාමති මට ලමයිික ඉන්නවා ඊළගට තිික ච්ානකො න උන්න ත්කමන්නන්නේ දනම්මති මගේ තයයක්කර බාගි තියෙනවාන සලි මට සල්ලි තියෙනවා ෙක් ෝන්නෑ අන්තිමට යාට තේරනු තයයක්කර බාගෙත් කූඩල්ල හූර ූර හරි අන්න බෑ කියලා නෑ. තවටික ලාලචනකුට තිෙරනවා ඒකනූ ප්‍රශ්නි විස දෙන්නේ නැයි කියන යම්කාලයක් තමයි හිතෙන්නේ ආව ලමයි නිසා වැඩේ වෙනවා ධනේ නිසා මේ උක්කොම ප්‍රශ්න විසඳ යම් කාලයක් අපි තියන වසගන හැබැ සකල්බනාවෙන් හොඳට බලන් ඉන්නකොට අපට පේන දෙයක් තමයි නෑඒ එහෙමම නෙමෙයි කියන එක එනිසා උතුම්පුුදු හාමුදුරගෝ අපට දේශනා කරපු ධර්මය ගැන උණහන්සේගේ මඟ පෙන්වීම ගැන සැකර කරනං විශ්වාසයක් නැතුවනං මේ ගමන යන්නු බෑ. මගැන පණ්ඩිත වියතුන් ඉන්න පුළුවන් ලොකු තර්ක කරන බුදුහන්දුරුවෝ මෙහමකිව්වා හමකිව්වා කියලා අර සූත්‍රහල්ලගෙන හැබැයි භාග්‍යෝතුන් වහන්සේ ඇමතිස් එම ්‍රද්ධාව කියන සංකල්පය අපිට මතු කරලා තියෙනවනේ සද්දීද විත්තම් පුරිසල්ස සෙට්ටන්. මොන දනේද ඉහළම දනය ්‍රද්ධාවයි. ඊළඟට සප්තා ආර්ය දැනය ගැන කිය අද්දි සද්ධා දනන් සීල දනම් හිරියොත් ත අප්පිියන් දනං ශ්‍රද්ධා ධනය තමයි මුලින්ම. ඊඟ කසිීභා රද්ධාජ සූත්‍රයේදී සද්ධහා බීජන් තපෝ ුට්ටි කුඹුරෙ පැල කරන්නේ ශ්‍රද්ධා බීජ කියල කියනවා. තිං භාගවතු වහන්සේ නුවනගැ විශවාස නැත්තන්. බපු විමුක්තිය ගැන විශවාස නැත්තං. උන්වහන්සේ වදාල මග ගැන විශ්වාස නැත්තං. ඒ මග අනුගමනය කරලා ලබන පළ ගැන විශ්වාස නැත්තං ගමනක් නෑ ගමනක් නෑ. අපි පිළිගන්ටෝන අපේ බුදු හමුදුරුවෝ අපව මඟ පෙන්න්නන්න අපට මඟ පෙන්න්නන්න හොඳම මේ ලෝකෙ ඉන්න ඉහළම උත්තමයක් කියලා. ඒ උත්ත මේ අද ජීවමාන වෙන්නේ කොහොමද සද්ධර්මය ඇතුළෙනේ සදධර්මය ඇතුලේ. අපේ ජීවමාන ගුරුවරය බවට භාගෝතුන් වහන්ේ පත්වෙෙන්නේ කොතනින්ද සද්ධර්මය. ඒ නිසාි පුළුවන් තරන් සද්ධර්මයට ලංවෙන කොට අපට උතුම් බුදුහාමුදුරුවොත් මුණ ගැහැෙනවද නැත මුණ ගැහෙන නිවැරදි මඟ පෙන්වීම හැබ වෙන. ති නිසා අපේ පින්වත් පිරිස අද ධර්මදානයක් ලබා දෙෙන්ට දායකවෙලා කරේ ඒ බුදුරජාණන් වහන්සේගේ ජීවමාන මඟපෙන්වීමටනේ නිවැරදි මඟ පෙන්වීමක්ට තව පිරිසකට ඇහුන්කම් දෙෙන්ට සැලැස්සේ. දැම් බෞද්ධා රූපවාහිනියෙන් මේ දේශනාව ඔබ මේ ස්ථානයට ඇවිල් ඇහුව වගේම තව අවස්ථා කීපයක් ලංකාවෙත් ලෝකයේ ජීවත්වෙනි සාල පිරිසක් මේ දේශනා වහන. චූල ගෝපාලක සූත්‍රය ඇසුරු කරගෙන ඉගෙන ගනි කොහොමද නුවන ඇති ගොපල්ලා හරක් එතර කරන්නේ නුවන නැතිගොපල්ලා හරක් එතර කරන්නේ. නුවන ඇති ආධ්‍යාත්මිකනායකය සහ නුවන මැති ආධ්‍යාත්මිකනායකය, තමන්ග පිරිස සමඟ කටයුතු කරන්නේ කොහොමදන. ඒ ග්‍රහජීවිතයට ආවොත් මොලේ තියන ග්‍රහස්තය වැඩ කරන විදියි තමන්ග පිරිසෙක්ක, මොලයක් නැති ග්‍රහස්තයා තමන්ග පිරිසෙක්ක වැඩකරන විදිියයි තියෙන වෙනසන. ඒවයින් එක්කෙනෙක් විනාස වෙන හැටී පිරිහෙන හැටිය අනිත එක්කෙන. ුවෙන ැට චුල ෝපාලක ූත්‍රයෙන් කොචර මේර ලිදශිප ප්‍රේණීන්නලට කොච්චර දේල්ති තන. නායකත්ව පුහුණුව සම්බන්ධව ඉතාමිහල දර්ශනික අගයක් තියෙන සූත්‍ර දේශනාව. හොඳ නායකයක් යැන. මෙලොවටත් උදව්වෙන කරුණු කීපයක් අහංහිිතිය ඊළඟට පරලොවටත් උදව්වෙන කරුණු කීපයක් අහංහිතතියා අවසාන වස්සයෙන් නිවනට උදව්වෙනන. නිවනට උදව්වෙන කරුණ. දුදහමුදුරුව මෙලොවින් විතරක් නවතින්න කිවද පිට නෑ පරලොවින් විතරක් නවතින්ට කිවද. නෑ. ඊට ටිකක් එහාට කියීල ධ්‍යන සමාපත්ති ලබාගෙන තව ටිකක් උඩට කියලා බ්‍රක්ම ලෝකවල නවතින්න කිවද. ඒත් නෑ. භාග්‍යවතුන් වහන්සේ වදාලේ ඒ ජිත්තන් සංඥමස්සන්ති මොක්කන්ති මාරබන්ධනා හිත දමනය කරගෙන මාරයාගේ බන්ධනය? මිදෙන්ඩ කියලා. එකකු නිවන්ද කියන්න කිය? ඒ උතු නිවන පිරිස උදව්වෙන උප කාරවෙන උතුම් ධර්මයක් අද ඇහුන්කම්දීලා තව පිරිසකට අහන්ට සලස්සලා අද විජවික්‍රම පවුලිපින්වත් පිරිස බොහෝ පින් සිද්ධ කරගත්තා. පියදශ විජයවික්‍රම මැතිතුමා එ වගේම පද්මිනිි ඇදිරිසිංහ මැතිණී ඇතුළුව ඒ පවුල්ල පිරිස ද අදරුව මුණුබුරු මිනිබිරිියෝ තාම් ශ්‍රද්ධාවක්. දෙනියාය ඇල්ලගාවහේන කිරිලපන ප්‍රදේශේ ඉඳලා. ඇද ෙහ බද්යා දක්ෂණ ලංකාවේ ැදිරි පරිශ්‍රයට පැමිණිලා මේ සද්ධර්ම දේශනාවට අපි කොළඹ ඉඳලා වැඩම කරවාගෙන. මේ ස්ථානෙ ඇවිල්ලබ හොඳයට ධර්මය ශ්‍රවණය කරලා රැස්කරගත්ත පින්කුසල් අනුමෝදනා කරමු පේදශ මැතිතුමාගේ අම්මතාත්තා දෙන්නට දියෝනිස් මහත්මාටත් මධ්දුහාමී උපාසිකාවට. එතුමගේ ජන්මදිනය සමරණ වෙලාවේ සැප්තැම්බ එකකලොස් වවෙනි සැපතැම් එකලොස් වෙනි. එතුමාගේ ජන්මතිනය සමරදි එතුමා අද වගේ දවස්සක මේ ලෝකට බිහි කරදදිනේ. ඉතින් හිතන්නක දෙනයාය මොරවක ස්පිරිතාාල ඒකාලෙ කොයි මට්ටමේද තියෙන් ඇැති කිය. නත සමහර විට ගෙදරම වෙන්ඩඇති උපදින්ද ඇත්තේ. . ඉස්පිරිතාාලකට අරන්යන්ටත් හලින් ගෙදරකම ඉපදිච්චායිනේ ගොඩක්කින්න පැරණි දම්මල . ඉස්පිරිතාාල වනත් මොන පහසු කන්දනේ ලේබ රම් කිය ච්චේව හැ නේ. ඔොන දක් දන්න තාත්තා පන ගැහිගැයිනේ ඉන්න ලමේ අයිපදිලා අඩනවද කියලා හඬඩාහෙනක. අම්ම කොච්චර වේදනාවෙන් විලාපනග නගද දරුව එක්්බී කර. ඇති විජවික්‍රම මැතිතුමා මේ ලෝකෙට අද වගේ දවස්ස කනේ දීකර පවාදරනීය අම්මටයි තමන් ලොකු මහත් කරපුූ තැනකට ගෙනා පවාආදරනීය තාත්තටයි පින්දෙන්ට තමයි අද මේ දහම් කතාවේ නියලුණේ. ඉට අමතරව පත්මිණ මත්මියක ආදරනීය පියයා නං. කිරිගොරිිස් මැතිතුමානන්ට. උපාසක මහත්මාට පින් අනුමෝදන් කිරීමත් සෝමා දිරිසිංහ ඩේවිි් දෙෙදිරිසිංහසාහ ප්‍රේමදස විජය විික්‍රම කියන, ඒ පවල්ල ඥාතීන්ට පින්දෙන්ට අත්කරපු පින් කමෙන්, රැස්වුනු පින් කුසල් ඒ ඇත්තුව අනුමෝදන් වෙත්වා සෝපත්තෙත්වා සැපොවත්තෙත්වා දුකින් මිදෙත්වා අපේ ඥාතිවරු නිර්වාණ ධර්මය අවබෝධකර ගනිත්වා කල සාධහූ කියලා ප්‍රාත්ථනා කරන්න. ඒ වගේම විශේසයෙන්ම දෙවියන්ට පින් අත්වේවා. දෙවියන්ගේ ආසිිර්වාද ආරක්ෂාව බැල්ම ශක්තිය. අද ජන්මදිනේ සමරණ විජ වික්‍රම මැතිතුමාට ශප්තැම්බ කොස්වවෙනිද. නිදුක්බව නිරෝගි බවස්ෝපත් බව ල බේවා. ඔබතුමාගේ ආදරනීය දරුවෝ, පුන්සර විජේවිකත්‍රම ඒ පුතනුවන් විදේශගතව ජීවතෙන් ඒ පුතුනුවන්ටත් රුවන් රංජන් අශානිකයන දු අදරුවන්ට, ඒවගේම පවුලට එකතුවෙච්ච හාර්ෂනී. මාල්ලි අනුරාධද ලේලිල් ඇතු දෙනෙක් පවුලට එකතු වෙලඉන්න ඒතුන් දෙෙනට. එ වගේම ඩියෝන් සයොන් සහ දිල්මිකෙන මුණබුරු මිනිබිරියන්ට ඒ පවුලේ පුංචි දරුවන්ට ඔබතුමාගේ සියලු දෙවියන්ගේ ආසිර්වාදය බේවා පවුන හැමෝර්ටමත් හාමුදුරුවන් වහන්සේලා ඇතුළු සියලුම සපපුරුස සියලුම දෙනටත් ශරටවාසි සියලු ජනතාවටත් දෙවියන්ගේ ආසිර්වාද ලැබේවා දෙවියෝ මේ පිම්බෙලෙන් නිවන් දකිත්වා කියල සාදුකයන්. අවසාන වසයෙන් ඔබ අප හැමට දෙවිදේවතාවුන්ට මියගිය සියලුම ඥාතීන්ට මේ පින්කුසල් පාරමීවේවා. මේ භවේ තුළද සපපුරුසය ඇසුරට ලබේවා කල්ල යානමිත්‍ර ඇසුරට ලැබේවා ශද්ධර්මය මසමින් ධර්මානු ධර්ම ප්‍රතිපත්ති පුරමින්. ඉක්මන් භවයකද නිවන් දකින්නට මේ පින් කුස්සල් දපිට මෙ ලබපු අවබෝධයද පාරමිතාවක් වේවා සදූ සදූ සදු. කා සට්ටාචබුම් මට්ා ේවානාගා මහිතිකා පුඥන්තං අනු මෝදිිත්වා චිරන් රක්කම්තු සස්සනං කා සට්ටාචබුම් මට්ටා දේවානාගා මහිතතිකා පුඥන්තං අනු මෝදිිත්වා චිරන් රක්කම්තු දේශනං ආකා සට්ටාචබුම් මට්ටා දේවානාගා මහිතතිිකා පුඥන්තං අනුමෝදිිත්වා චිරන් රක්කම්තු මම්පරම්තීතිී ඔබ හැම දෙෙනටම තුනුරුවන්ගේ අනන්තගුණ බලයෙන් යහපත නිදුක් නිරෝගිස්ුවසාහ. උතුම් අවබෝධයම පහලවේවා. සාධෝ සාධෝ සාධෝ